නැත්තේෆෙම් ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පූජිපාද මාතර මන්ද ස්වාමින් වහන්සේ පෞසරයි ස්වාමින් වහන්ස සාදුු 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 සමන්තහා චක්හවාලිසු අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මන්ම නිරාජස්සේ සුනන්තෝ සග්හමොක්කදන් දම්මස් සවන කාලෝ අයන් බදන්තා දම්මස් සවන කාලෝ අයන් බදන්තා දම්ම සවන කාලෝ අයන් බදන්තා නමුතස්සෙ භගවතු අරහතුූ සබ් ධම්මී සුුවප පටි හතඥානචාරස්සෙ දසබල දරස්සෙ චතුවී සාරජ්්‍ය විසාරදස්සෙ සබ්්‍ය සත්තුතෙමස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතාාගතස්ස සබ්බ්්‍යුණු, සම්මා සම්බුද්ධස්ස නමෝතස්සෙ භගවතු අරහතු සබ් ධම්මි සුුවප පටිහත ඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරච්ච විසාරදස්සෙ සබ්්‍ය සත්තුත්තමස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාාගතස්ස සබ්බ්нюුුණෝ, සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මි සුුවක් පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරජ්්‍ය විසාර දස්සෙ සබ්්‍ය සත්තුත්තමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්ස තතාගතස්ස සබ්බ්нюුුණෝ. සම්මා සම්බොද්දස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරිය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටනොවේවා මිති්‍යදුෘෂ්ටික වචනයක් පිටනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටනොවේවා උතුම්මෝ භාග්‍යෝතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වච්චනය භාග්‍යුතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මටශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා සියලු සත්පුරෘුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා සියලු සාසනාරක්ෂකීන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා හැමදිනාටම භාග්‍යෝතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාධූ, සාධූ සාධෝ සද්ධර්මශ්‍රාවක කාරුුණික ගුණගරුක පිින්වත්න අද දවසේදී අපි පිංවත් හැමදිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භහග්‍යෙවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසෝ දහසක් ධර්මස්කන්දය නැතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි පිහතුට අද ධර්මදේශනාව සඳහා ම අපේ පිහතුට බොහොම වටින කාරණාවත් අද මේ දේශනාවේ මාතුෘකා වැහැටියට තෝරගත්තා ඒ තමයි අපි යම්කිසේ පෙනක් අපේ සංසාරයට පිහිටක් වෙන විද්දියට අපි සිද්ධ කරගන්න කොහොමද කියන කාරණාවක් පිතුනි මේ පින කියන එක කොයි වගේ දෙ කියන අපි පෞුගිය දේශනාවදී පොඩි පැහැදිිය කිරීමක් කළා නාගසේන මහරහතන් වහන්සේගේ සහ මිලින්ද රජතුමාගේ පුුණෙ කරම දෙක මතක් කරලා සහ ප්‍රාර්ථනාව මතක් කරලා පිනකින් කරන්න පුළුවන්දී පින කියන්න පිහතුන ආගේ වගේ දෙයක් අත්තිශයෙන්ම බලවදදයක් තමයි පින කියන්නේ නමුත් පිංහතුන පින කියන එක හරියට බොම බලවත් ආයුදයකට සමානයි පහුගේ දේශනාවිත් ඒක මතක් කළා යම් කිසි කෙනෙකින් ආයෝදය හරියට භාවිතා කලොත් අපි දුම් බෝම්යක් බෝම්බ්‍යයක් හරියට භාවිතා කළොත් තමන් ආරක්ෂාවෙනවා හැබැයි බෝම්බේ වැරදියට භාවිතා කළොත් තමන් විනාස වෙනවා පින කියන්නේ තේවගේදය පින හරියට භාවිතා කළොත් තමන් රැකෙනවා පි වැදිට භාවිතා කළොත් තමන් විනාශ වෙනවා. එදි මිනිමේ කාරණාව පිහදරි බොහොම වටින කරුණා දැන් අපිතු කෙනෙක් සමහර එලාවට බොහු අකු සලකර්ම කරනවා. හැබැයි ඒකෙනාගේ ජීවිතයට හානි වෙන්නෙත්නේ ඒකෙනාට සමහරලාටේ අකුසලය කරන්නම පහසුකං සැලසින්න පුළුව. ඒක ට ර්රියන පිරිස්ස එකතු වෙෙන්න්න පුළුව ඒ සඳහා අවශ්‍ය කරන මූල්ලෙ මේ පැත්ත ශක්තිමත් වෙන්න පොළුවවා ඒක අවශ්‍ය කරන හොඳ දුණු අදහස්සන්න පොළුව එ තමන්ගේ අකුසලේ සාර්ථක කරගන්න ඔය සියල්ල සිද්ධවෙන්නේ පින්හතුනි සසරග නාපු පිංවලින් තොර හිතාගන්න මේ පින්න කියන එක තියන බරපතලකම යමෙක් අකුසල් කරන්නේ සසරංගෙනපු පින් වලින් හැබැ මේ ප පින අපි පින්හතුනි නිවැරදිව භාවිතා කරන්න නං ඒක කොයි විදිියගටද කරන්නේ කෙනෙකොට පිනක් වැරදිට භාවිතා කරණ හිතෙන්න්නත් තව කෙනකොට පිනක් හරියට භාවිතා කරන හිතෙන්න්නත් මීකට මොකද හේතුව දෙකටම හේතුව පිනතුනී සසරේ පින කරපු ආකාරය ඒ පින කරපු ආකාරය තමයි ඔන්නොඒ කාරණාවට හේතුවෙන්නේ. දැ අපි බලමු කෙනෙක් පින් කරනකොට ඒකනා මොනවගේ කාරණාවල් සැලකිලිමත්වෙන්න්න ඕනද නොසැලකිල්ලෙන් පිින්කම් කිරීම තමන්ගේ සසරට අහිතවත් පිණිස පවතින විදිිය පිින්තු සමහර වෙලාවට සමහර කෙනෙක් පිනක් කරන්න ගියාම ඒ පිංකම කිරීම සම්බද්ධයෙන් අවශ්‍ය කරන මේ මෝලාසර දැනුම එක ඇනේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ දේශනාවට අනුවලබන දැනුම ලබා ගැනීම ගොඩක් අයිගෙළඟ පේනෙ නෑ කියල කියන්න පුළුව කමක් කරද්දී ඒ පිංකමේ විශේෂයෙන්ම සම්පූර්ණ කරගත යුතු කොටසා ඇතරමිති පින් කරන්න කලින් මගේ නම් අදහස තමයි පින්කරණ ො හොඳයි කැනමේ කියන කාරණාව කියද්දිත් පින් කරන්න ඕෑ විශේෂ පින්කං කරන්න කලින් මගේ අදහස තමයි මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්රමය හරියට තේරුම් කරගන්නික එක හාලා මතක තබාගෙන නැවත නැවත කියවමින් ඒ ධර්මය හරියට අවබෝධ කරගනීම තමයි පිංකම් කරන්න කලින් මූලික වශං කළගතයුතු දී කළියයුතුදී. මොකද එහෙමුණෙන් පස්සෙදී තමන්ගි පිංකම සාර්ථක කරගන්නේ කොහොමද තමන්ගි පින්කම හරියට කරගන්නේ කොහොමද මම මේ කරන පින සංසාරයට උපකාරයක් වෙන විදිහයට කරන්න කුහොමද කියන කාරණ අපිට අවබෝධ කරගන්න පුොළුවන්. ඒ කාරණ අපිට? අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. එතකොට පින්හතුනී කල්ල යුත්්‍යෙමකක්ද පිංකමේ අවබෝධය මුලින් ලබා ගන්නුවන්. දැ එකට හොඳ උදාහරණයක් තමයි මේ කාලේ සිදුවෙන වස්කාලෙ පිංකම්. මං ඒ වස්කාලයේ පිංකම් කිරීම සම්බන්ධයෙන් අපි පිංහතුන්ට වෙනමම පැහැදිලි කරලා දෙන්න ඉළඟ දේශනාවදී. තිැ අපි අදකාලේ මේ වස්තුම්මාසේට දක්වන සැලකිල්ලයි කටන පින්කමකට දක්වන සැලකිල්ලයි බොහෝසින් වෙනස්කම් තියෙනවා. කටින පින්කම කියල කියන්නේ ඇතන වස්කාලේ තියෙන අන්තිම දවස වස්තුමාසේ තියෙන අන්තිම දවස තමයි කටන පින්කම කියල කියන්නේ. එකකාරියට අර චෛත්‍යයක්හදලා ඒ චෛත්‍යයේ කොත පලදරම දවස වගේ ඇ කොතබලන්දන දවස කියල කියන්නේ එක විවෘත කරන දවසන හැබැයි ඉටබඩා වැඩි කොටසක් කලේ චෛත්‍යය මුළලඉඳල ගොඩනැගීම. ඉති මේ කටනපින්කම කියල කියන්නෙත් ඒ හා සමාන දෙයක්. හැබැයි පින්වතුන කටින පංකමකින් කෙනෙකොට ආනිසංස ලබන්න නම් එකනාට ආනිසංස ඇත්තටම ලැබෙන වස්තුම්මාසේදී. වස්තුම්මාසේ කරන දේවල් වලින් තමයි කටනපින්කමට ඒ එදායක අට, හරියට පින ලැබෙන්නේ ඒකට සාමාන්‍ය කෙනෙකුගේ ඉඳලා ඉහලට යනකම්ම හැම කෙනෙකුටම පින්ඔතුනි එපුන්නේ කර්මි කරන්න පුළුවන් සාමාන්‍ය කෙනෙකුගේ පටන් ඉහලට යනකම් හැම කෙනෙකුටම ඒපුන්න කරමටික කරන්න පොළවා ඒවස් තුන්මාසේ කරන පින්කාම් තුොට එක්කෙනෙක් එකට ප්‍රධානය ක වශෙන් එන්න පුළුවන් ඊට පස්සෙද ඒ කෙනැත් එක තවත් බොහෝ පිරිසකට එකතුෙන්න්න පුොළුව පිහතුති ගොඩක් දෙනෙක් වැඩිපුරුම කැත්තක් දක් වන්නන්නේ කට්නපිකමට. එනිසාද අරේකින් ලැබෙන් වෝන අති විශේෂ ලාභය අද ගොඩත් දෙනෙකොට මග හෙරිල තියදම. මෙකට ප්‍රධානතම හේතුව තමයි හරි ධර්මී පිළිබඳ අවබෝධයක් නැතිකම. දැන් වස්කාලයක් කෙනෙක් බාරගත් ොත්තු පස්ථාන කරන්න. එකෙන මුොලින්ම කරන්න ඕන භාග්‍යවතුන් වහන්සේ... මේ වස්තුන්මාසේ දායකයන්ට කොයි විද්‍යකට කටයුතු කරන්න දනුසාසනා කරල තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ මොනවගේ උපදෙසක්ද දායකන්ට ලබලදීල තියෙන්නේ. භික්‍ෂුන් වහන්සේලා වෙනුවෙන් කොයි විද්‍යකටද උපස්ථාන කරන්න ඕන සෙව්පසෙන් සංග්‍රහකරා්දිික කොහොමද කෙරෙන්න්න ඕන ත්‍රේ වගේ උපස්ථාන කරපු අයගේ කතා ධර්මය තියෙනවා ඒවට ලැබේ ජානිසංස තියෙනවා අන්නේ කොටසතමේ මොලින්ම බලන්න ඕන ඒ තමන්ට සියලු ධර්මග්‍රන්ථ ටික කියවන්න බැරිනා. එර ඒ ප්‍රමාණය දන්න කෙනෙකුගෙන් එක විමසවඕන හැබැයි. ඒ ප්‍රමාණය දන්න කෙනෙකුගෙන් විමසන් ඕනය කෙනෙකින් අදහස් කරන්නේ. පිංහතුනි මේ ත්‍රිපිට කට්ටකත්තාව කෙරෙහි සද්ධාව තියෙන එක ධර්මකරුණක් අත් බැහර කරන්නති. සියලු ධර්මස් කකන්දයේ පිළිබඳක්ක සමාන සද්ධාවක් තියනෙන. ඒ ධර්මයේ පිළිබඳ හොඳ උගත් වයක්ත. මදර කෙනෙකුගගේෙන් මයි එකක වීම සන්න වඕන ඒති ොට මයි හරියටම එකට පිළිතුරක් තමට ලැබෙන්නේ. ඊළඟට පිංහතුන ඒකෙදී තමන් දැන්ඒ දැනුම ලබාගෙන ඊළඟට කරන්නඕන එක ක්‍රියාත්මක කරන්න තමන් දැන් වස්තුමාසේ කොයිවිදෙකට දැසිෙරෙන්නේ ොයිවිදේකට ද කටයුතු කරන්නේ කියන කරණාව පිළිමද දැනුම ලබාගත්ත ඒ දැනුම ලබාගෙන ඊළකට කරන්න ඕන? එක දැන් ක්‍රාත්මක කරන්න ඕනනි මේක තමයි ඊළ ගඩු පාඩුව ොඩත් දෙනෙකු ළඟ තියෙන කරුණු කාරණවල අවබෝධය තියෙනවා දැනුම තියෙනවා ඒ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා හැබැයි ක්‍රියාත්මක කිරීමේදී තමන්ගේ හිත තුළ බයක් උපදිනවා තැපි පහුගේ කාලෙකත්ව දේශනාව පැහැදිලි කිරීමක් කළා අපි බියවෙන්න ඕන කොයි කාරණාවටද නොබියව කටයුතු කරන්න ඕන කොයි කාරණවිදද කියලා ැපින්ි මක් පිළිබඳ අබෝධයක් ලබාගෙන අපිතු සාංගික ධනයක් දෙනේ විදියවෙන්න පොළුව. වස්තුම්මාසිදී කටයුතු කරන විදියවෙන්න පොළුවවා, කටිනචීවරේ පෝජා කරන විදියවෙන්න පොළුවවා දැ මේ කාරණාවල් දැනගන්නවා. බනක් අහන විදිියවෙන්න පොළුව, සිල්ගන්න විදියවෙන්න පොළුවවා ඇැ මෙවා දැනගන්නවා. දැනගෙන ඊළඟට කරන්න ඕන දේ තමයිඒ ක්‍රියාත්මක කරන එක. ඉතුර ඒක ක්‍රියාත්මක කරන කොට, සමහර කෙනෙක් ියක් දක්වනවා. මොකද තැන් වර්තමානයේ තියෙනවා බොහොම බරපතල කේදවාච කැක්කෙට හඳු උන්නන් පුළුවන් ඇත්‍රමේක මේ කාලමී සම්ප්‍රදායක් කියලෙකත් අපි දරාගෙන එකට බොහොම විශේෂ තැනක් දෙනවා. එක ගොඩක් තැන්වොල වැරදින හ වෙයි යම් යම් තැන්වොල ඩුපාඩුකන් තියෙනවා නැතුවාම නෙවේ බුදු දහමි සම්ප්‍රදායක් කියල රැකගෙනන සමහර කාරණාවල අඩුපාඩුකන් තිරකොද ඒ ගොඩක්තැන් පිංහතුනී ගොනුවෙලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ අනුසාසනාවෙන්ම නෙවී. එට බාහිර කාරණ ගොඩාක් එකතු වෙලා තියෙන සමහරලාටමි හින්දුමත්ත පවා ඉවට එකතු වෙලා තියනෙනවා ඔය සම්ප්‍රදායකන කොටසට හැබේ භාග්‍යතුන් වහන්සගේ අනුශසාසනාවත්්‍ය එක ගත්තම ඒවත් පිළිමඳ යම්යම් පරස් පරතා තියෙන්න්න පුළවා නො අපි අපි මුල්තැන දෙන්නඕන දම්ම දජනං ධර්මය දජයක් කරගෙන පි ජීවත්වෙනම කියලා කියනවනං අපි මුල්තැන දෙන්නවනු භාගතු වන්සේ අනුසාසනාවට එක තමයි සැබෑ සද්ධාවන්තයාගේ ළ තියෙන් වනු සද්ධාවර භාගතු වහන්සේ කිරෙහි සද්ධාවෙන් ඉන්න ශ්‍රාවකයා තමන් දරන්නෝනේ මතේ මම භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවෙන් පිට දෙයක් කරන්නේ නෑ කියන දේ තමයි තිෙන්න්න ඕන එකට දැන් ඒක ක්‍රියාත්මක කරන්න ගියාම සමහරයග හිත තුල මැලිකම් දක්වනවා දැ මේක අමුතු දෙයක් වේද දන්නේ මිනිස්සුන්ට වෙනස් දෙයක් වේද දඩිනෑ මිනිසු චෝදනා කරයි දන්නන්නේ ත්නෑ දෝස්ක කිය ඇද දන්නේෙත් නෑ යයාදී වශයෙන් විිවිධ සිතුවිලි හිතට එන්න පොළොවා වන් අවසාකෝකට කරුණක් මෙහිම ඉදිරි පත් කලා න් හිතන ඒ මතක් කරේ අපේ පිංහතුන්ට අපි හිතුමොන්න යමක් කරන කොට ඔන්න එක් කෙනෙක් ඉන්නවා ඔහු ඒකට බයිනවා ඒ දේ වෙනත් විදිියකට කරාම දහ දෙනෙ නම දෙනෙක් ඉන්නවා මේ නම දෙනා බනිනවා දැන් එක දෙයක් තියෙනවා එක එක් විද්‍යියකට කළොත් එක්කෙනෙක් බනිිනවා එක අනිත්තිදියට කළොත් නම දෙනෙක් බනිිනවා එතකොට පින්වොත්න අපි ඔයදේ කරනෙක සම්බන්ධෙන් තීරණය කරන්නේ වැඩි දෙනා බනින පැත්දගෙනද නැත්තං අඩු කෙනෙක් බයින පැත්තින්ද ගෙනද අපි අඩුවෙන් බනුන් අහනවිද දියටන වැඩේ කරන්නේ සමහරලාටර දේ කරන්නගේ ඒ දේ කරන්න ගයාාම කියන්න පුළුවන් ඉති යි මනුසය මොුවව වත් මක් නෑ ම කරන්නේ මේ දේන කියල සමහරලාටර නම දෙනාගේ පැත්තිීඳගෙන එක කරන්න පොළමකද වැඩි දෙනෙක්කන්නේ ඒ කොටස කරනකොට නොබනින්න ඇැබැතින් බයින එක්කනේ බයිනවා ොට අපේ අඩුවෙන් බැනුම් අහගෙන වැඩියෙන් ප්‍රසංසා අහන්න තමයි අපි ඒදේ කරන්නේ ඉඟට පින්තුන දැ ඔය විදියට ගත්තුම ගත්තම ඔය ඔය උදාහරණයට අනුව ගත්තම හිතානොකදෙන් අපි යම් කිසි දෙයක් කරන්න ගියාම මේ ලංකාවීන්න අපි ගලෝකෙම ගමක ලෝකේමින් වනන් දැ කෝටි අටසසියක් ද පිරිසින්න කියන පිතුම් කෝටි අටසේ දනම එකක තුවෙළ බිනවා කෝටි අටසේ දෙදනාමයක වෙලා බනිනවා අපි යම් යම් දෙයක් කරනකොට කෝට අටසේ දෙනම් විරුද්ධයිකට බනින්නවා හැබැයි තව දෙයක් තියෙනවා දැන් ඒදේ කරනකොට ඒයි බනිනවා. දේ නොක්කොලොත් එක ඒ කානනිත් තිදියකටළොත් ඒ පිරිස බනින්නේනේ. තොරදැ අපි සමහරලාටර කෝටි අටසේදනාගේෙන් ප්‍රසංසාහන්නකිෙලිහිතාගෙන ඒදේ කරනුපල හැබැයි මිතන මතකතියාගන්ඩ තෝරගන්න කොටස වැරදි කෝටි අටසේදනාගෙන් ප්‍රසංසාහන්න යාගේ යාලගෙන් බැනුහනක්කබැතිකමට ඒ පිරිසගගේෙන් ප්‍රසංසාහන්න කියලලා තෝරගත්තු ප්‍රමාණ වැරදි. කොට තමයි කරන්නන්නේ හැබ නිවැරදිදේ දන්නවා මෙ මෙහම කලොත් තමයි හරි හැබේට ටකක් බයවෙන මකද අර පිරිස එකට දොස් කියයි කියලා. පිංහතුනි හිතන්න දැන් අපි අඩු පිරිසකකින් බැනුන් හල වැඩි පිරිසකින් ප්‍රසංසාහන්නන කැමති. පිංහතුන මේ ලෝකයේ කෙනෙකොටලා අහන්න ලැබෙන බයානකම නින්දාා මොකද දන්නවද. මේක පෘතුවියකෙන කෝටි අටසයයක් පිරිසගින් හන්න වෙන බැනුමනව. පිහතු මේ ලෝකයේ තියන භයානකම නින්දාව තමයි කෝටි ලක්ෂයක් සක්කොලක් ඇතුලෙ ද අහන ලැබෙන බැනුග නින්දාව කෝටි ලක්ෂයක් පිරිසක් මැදද අහන්නව වැලබෙනවන්නයි මියම්කසේ නින්දාවක් අන්නේක තමයි මේලෝකයේ තියෙන භයානකම නින්දාව එ නිින්දාව එතකොට පින්හතුනී අපේ පිංහතුන් හිතල බලන්න මේ කෝටි ලක්ෂයක් පිරිස ස්තිරයේ අහන් වෙන බැනුමද නතන් කෝටි අටසීයක් ඉදිරියේ අහන්නවෙන බැනුම නින්දාවද තමන්ට දරාගන්න අමාරුම කෝටි ලක්ෂියයක් පිරිසක් ඉදිරිිය අහන්න වෙන නින්දාවනි. එ ඒ නින්දාව කරණෙ කෞුද භාග්‍යතුන් වහසේ. භාග්‍යවතුන් වහන්සේ යම් නින්දාවක් කළොත්. ඒ නින්දාව මිල්ලෝක අත්ති භයාානකම නින්දාව. කෙනෙකුට අහන්න ලැබෙන දරුණුතුම නින්දාවක්කේක මොකද ඒ පුද්ගලයාගේ සංසාරයම දිහා බලද තමයි නින්දාව කරන භාගතනාසේ. එතවට දැන් අපි අද ඕන වැරදිදේ කරනවා මේ කෝටි අටසහයගින් ප්‍රසංසාහන්න. හැබැයි ඒ වැරදිදේ කරලා කවධාරි දවසක කෝටි ලක්‍ෂයක් ඇතුළල ද්‍යපේන ඉදාහනවා. එනම් නුවනින් කල්පනා කරල බලන්න වඩාත්ම හොඳමදේ අඩු පිරිසකෙන් බැනුන් හලා වැඩි පිරිසක් මැදදී ප්‍රසංසාහන එක නම් අපි න කරන්නන්නමොකක්ද. භාග්‍යතුන් වහන්සේ ගනුසාසනාව. ොද භාග්‍යතුන් වහන්සේ ග්‍යනුසාසනාව, හරීයටම ක්‍රියාත්මක කළොත් කෝටි ලක්ෂයක් ඇතුළතදි තමයි. ඒ ප්‍රසංසාාව පටහනලෙවෙන්නේ. ඒනග ඊළඟ කාරණාව තමයි ඒ ප්‍රසංසාාව පංහතුන ඒ බුද්ධූත් පාද කාලය ඉවර වෙනකම්ම පවතිනවනි. සමහරලාට ඒ බුද්ධූත් පාද කාල නෙවී අනාගත ඒ පහල වෙන බුද්ධෝත් පාද කාලද වලදි පවා ඒ චරිතය ඒ අවස්ථාව උපමාවටට භාවිතා කරන්නක් පුළුව හැබැයි මතගතියාගන නින්දාවත් ඒේවාගේම තමයි ඒ භාගතුන් වහන්සේ කරන නින්දාව මේ කෝටි ලක්ෂයක් සක්වලක් මැරදි කරන මේ නින්දාව. ඒ බුද්ධෝත් පාද කාලය ඉවර වෙන කම්ම එක තියෙනවනේ දැන් හිතන්නකු දැන් අද කාලයේ දේවදත්ත හාමුදුරන්ට කීදනෙක් දොස් කියනවද. එම දොස් කියන්න ඕන? ත් මේෙක් නිවේදවදත්තා හමුතුදුුවෝ කියන්නේ උනාහන්සගේ සංසාරය දෝෂියකයක තුර කොයි තරම් උන්න්නහසේ ඉනිදා ලබනවද. අදටත් අදටත් ඇතැම් දෙනෙක් වඋනාහසගේ නමවත් පැහැදීමකින් කියන්නේන සමහරලාවට මේ අයහපත්ව වැඩකරන පුද්ගලයන්ව හඳුන්වන්න පවාභාවිතා කරනේ නම. තු බලන්න දැම් භාගතුහස පිරුුණම් පලාවරුදු දෙදහස් පන්ේ ගණනක් වෙලාත් තාම තුන්හසසි බැනුම් හනුවනේ. තුර ඔයි වගේ ගත්තම පංහතුනි මේ භාග්‍යතුන් වහන්සේ ප්‍රසංසාාවට පත්වෙනෙ විදියට දෙයක් කරන්න පොළුවන්නම් අන්න එක තමයි වටින්නේ. තර මෙනි මේ සද්ධාව අපේ පින් ඔත්තුන්ගේ හිත්තුල තියාගන්න පොළුවන්න්නම් ඒ ගොඩාක් පටිනෝ පින්කං කරත්දි. කවුරු බැන්නත් කවුරු දොස්කිව්වත් තමන් කරන්නේ භාගතුන් වහන්සගේ අනුසාසනාවට අනුකූලවදේ ඒ දේනම් ඒදේ ක්‍රියාත්මක කරන්න බියවෙන්නපා. හැබැ මතක තියාගන්න භාගතුන් වහන්සගේ අනුශසනාවට විරුද්ධව යම් දෙයක් වෙනම නම්. එතන රැඳීන්නත් මං කියන උත්සාහගන්න එපා මොකද එක තමන්ගේ සංසාරයට තමයි බාධාවක් පෙන්න්නේ තමන්ගේ සසරට එක ලොකු බාධාවක් වෙනවා තමන්ගේ නිමනට බාධා කරන්න පුළුවන් තමන්ගේ සංසාරට බාධා කරන්න පුොළුවන් එසමිනි මේ කාරණාවල් පින්කං කරනකොට අපි පින්හතුන් ඉරි හොඳින් අවබෝධ කරගන්න මොකද මේ කාරණාවල් තේරුම් කරගන්න නැතුව සමහර වෙලාවට සමහර කෙනෙක් සමහර ඒකම්බලට අති විශාල ධනයක් වියදං කරනවා. සමහලට අති විශාල කැපවීමක් කරනවා වෙහෙස වෙනවා. හැබැතින් ඒ වෙහෙස ඒ දන්නේය ඒ කැපවීම සමහරලාවට භා්‍යතුන් වහන්සේ අසතුට වෙන විද්‍යියට වෙන දේවල් වෙන්න ොළවා. කොට එහෙමුණු තමන්ටඒකෙන් හොඳ දෙයක් වෙන්න නෑනි. ඒකත් එකට එකතු වෙලා තමයි සංසාරයයේ පුුණි කර්මි විපාක දෙෙන්නේ. දැන් හොඳ උදාහරණයක් තමයි. අප උපලවන්නා මහරහත් තෙරණය. උපලවන්නා මහරහත් තෙරණිය එක්තර ආත්ම භාවයක ස්ත්‍රයක්ක්ව ඉපදිච්ච ජීවිතේ ඇය පසේ බුදුරජන් වහන්සේ නමක් මුණ ගෙහච්ච වෙලාවක ධානයක් පෝජ කරනවා. පොජ කරන්නේ මොනුව ගෙධානයක්ද විලෙන්දැට්ට පන්සීයයි මී පැනි මි පැනිි වල මිශ්්‍රක කරපු විළෙදැට පන්සීය පොජ කළ ප්‍රාර්ථනාවක් කරනවා සාමීන ධන යානිසංස බලේ මට ඔබ වහන්සේ වැනි පසේ බුද්ධත්වය ලබන්නට සුදුසු එවැනි පින්තියෙන පුතූන් පන්සය දෙනෙ බිහිකරන්න ලැබේවා කියල ප්‍රාර්ථනාව කලා ඉති ඒ ප්‍රාර්ථනාවේ විදිර කලා කරලා ඇඊළඟට තවත්්‍යයක් පූජ කරා එතමයි පාත්‍රේ මූවිට ප්‍රමාණයට නිල්මහනිෙල් මලා මෙ නිල්මහනෙල් මල පෝජ කරලා ප්‍රාර්ථනාවක් කලා උපෝපං හැම භවිියකම මට මේ නීලුප්පල වර්ණයම ශරීරයට ලැබේවා කියලා. නීලුප්පල වර්ණය කියල කියන්නේ නිල් මහනිල් මලේ පැහැය. ඇතන අපේ මුගලන් මහරහත්තන් වහන්සේගේ ශරීරවර්ණයයක්ත් උන්නොේ වර්ණයම තමයි. අදකාල ගොඩත්දිනෙක් උුණහන්සගේ ශරීරවර්ණය හරියට අවබෝධ කරගෙනනේ. එනිසාම තමයි අධකාලවය සමහර පිළිම නිර්මාණය කරද උන්වහන්සේගේ නිල් පැහැය ගන්වල තියෙනවා නිල්වර්ණී නිවී. නීලුප්පල වරණය කියල කියන්නේ නිල්මහණෙල් මලි මැදතියෙන පෙතිවල පිකතනම කහ පැහැයට මිශ්්‍ර දම්පාටක් තියෙනවාකාරි ලස්සනයි පාට කහපාට මිශ්්‍රවෙච්ච දම්පාටක් තියෙනවා. ඒ කහපාටයි දම්පාටයි මිශ්‍රවෙච්ච තැනතිෙනවරණයට තමයි කියැන නිලුප්පල වරණය කියලා. සභරගෙන හිතන්නේ මුගලන් මහරාතන්හන්යර අම්මට පහරදුුණු කර්මී නිසා උනහසගේ ශරීරවර්ණී වගේ අව පැහැගැන් වුනා කියලා. සමහරයක විස්තර කරනුඋන්වහසගේ ශරීරය දැඩි කළු සභාවයකින් යුක්තයි නමුර දැඩි කලු මේ ශරීරවර්ණයක් තියනවා කියන එක කියන්න බැරිනිසා තමයි නිල් පාට තද්ද නිල්පාට වගේ දහසක් දක් කළ තියෙන්නේ එමනේ. මකද අගගෂාවකයන් වහන්සේගේ ශරීර කවදාවත් අකුසල කර්මයකින් හැදෙනිනේ එකන්නේ අන්ද වෙලා ගොළු වෙලා බිහිරි වෙලා කොරවෙලා එමනත විරූපී වෙලා, දුරුවරණ වෙලා එහම කවදාවත් උහන්සලාගේ ශරීර නිර්මාණයවෙනිිනේ මකද එකසංකෙකුත් කල්පලක්ෂයක් පාරිමිතා පුරාගෙනනිනෑ මේ උත්තමයන් වහන්සෙල්ලාගේ ශරීරවරණය අත්තිශ්‍යයීම පැහැපත් අතිශයයිම්ම ලස්සනයි. එතකොට දැන් මේ මේ ස්ත්‍රියත් මේම නිල්මහනෙල් මළ පෝජ කළල ප්‍රාර්ථනා කරනවා මේ නීල ප්පලොවරණ ශරීරවරණය වේවා කියලා. ඉතින් එහෙම ප්‍රාර්ථනාව කරලා ඊළඟට ප්‍රාර්ථනාවක් කරනවා මම, මේ මහපොළො තබන තබන පියවර පියවරක් ගානේ මහපොුවේ නිල් මහනෙල්මල් පහලවේවා කියලා නොම් ප්‍රාර්ථනාව කරනවා. දැන් ඔයි ප්‍රාර්ථනාව කරලා ඇ මලත් පූජ කල්ලා රවිල්ලඳයටට පන්සේමි පැෙන්ි පූජ කලිවරුුණාම ඇමිහිම හිතනවා උහසේ කැන ැම් ප්‍රාර්ථන කරල වරන් පසේ බුදුරජන් වහසල්ල න මෝදනාවක් කරනව ඉච්චිතං පත්තිතං තොයිහන් කියලා ගාතාව කියමි දැ සේ බදුරජන් වහන්සේ ම පි අන මෝදංකල එතරින් වැඩියාම හැට මෙහිම හිතෙනවා. හාමුදුරූරුන්ට මොකොටද මල් උන්නහන්සට මේ මලෙන් මංහිතන ප්‍රියෝජනයක් නැති වෙඇති. එහෙම කියලා ගිහිල්ලා අර පෝජකරපු නිල් මහනෙල් මල ආයම තිඉල්ලගත්තා. දුන්වහන්සේ ඒමල් නැමතතු දුන්න. මල ඉල්ලගත්තා. ඉඒ ඉල්ලගත්තු වෙලාවයට හිතනො මෙහෙම දෙයා. මල් අරගෙන හිතනො මෙහෙම දෙයා. ති මේ මල උන්වහන්සේට ප්‍රයෝජිනයක් නැත්තං. මට පූජ කරන වෙලාවෙ තිබුණන කියන්ඩ ඔය මල්ල මටිපා කියලා. ඒන උන්හසේ බාරගත්තේ උන්හන්සටඒ මලින් ප්‍රෝජනයක් තියෙන නිසා වෙන්නඇති. එහෙම කියලමොකදකළේ ආය ගිහිල්ලර නිල්මහ නිල්මල පූජ කරා. ති දැම්මිනිමී පිංකාම කරගත්තුමි ස්ත්‍රිය ඒ ජීවිතය ආයු කෙලවර කොට මරණයට පත් වෙලා ඇ පැතුූ ආකාරයටම, ප්‍රාර්ථනාවල් ඉට ප්‍රාර්ථනා කරේ මවකුසග නොයිපද නිල්මහනෙල් මලක උපදින්න ඉතින් ඒ ප්‍රර්ථනා විටනා ඇගේ නිල්මහනිෙල් මලකම ඉපදුණ. ඊළඟට ඇ ප්‍රාර්ථනා කර නිීලඋපල වරන්නේ ශීර වර්ණය වේවා කියලා ඉතින් ඇගේ ශරීදවර්ණයක් ඒ විදදිහට මලංකාර ශරීර වර්ණයක් වුණාති පීවර තබද්දිත් නිල්මහනිල්මල් මහපොලය පහල වුණ දැ පැතුූ සියල්ල ලැබුණ ඉළඟට ඔය වන්නේයුමේ ස්ත්‍රියවය ඇැදනකොට එක වැද්දෙක් දැකලා රජුට ගිහිල්ල කියනවා දිවීස්ත්‍රීකට සාමානිස්ත්‍රයක් කැලේවාසය කරනවා කියලා. ඇති රජුහිතනවා මොහු ඉස්ත්‍රීම් දැකළ නැතුව ඇති එනිසාබවිින් නැති ඒ විදිරි කියන වැත්ත කියලා අන්තපපොරවාස මේ ස්ත්‍රීුව ගෙන්මල පෙන්වා. එතකොට ඉතිං වැද්ද කියන සාමීණී මෝංගගේ රූපයත්යක ගත්තම ඇගේ රූපඇත්ක සමාන කරන්න බෑ. ඇයි තරමටම ලස්සනය කිව්වා. එතකට මයි රයිතුමා තීරණය කළ නම්. හ කිය කත මොකර ඇත්තක් ඇති කියලතමයි රජු බලන්න ග හිල්ල ජුත්තයි කිරේ පැහැදිලා ඇව මාල්ලිගාවට අරගෙනෙන්නේ. තිං ඇට නමලැබෙනවා පදුම දේවිය කියලා මහපදම දේවී නමින් තම ප්‍රකටවෙන්නේ. ති රජු යාග්‍රමහහිෂසිකාාව හැටියට දැන් විවාහ වෙලා දරු ගැබක් පිහිටනවා. හැබැදි ආරනි තිස්ත්‍රීන් ඇයට ඉරිසියා කර මොකදැගේ ශරීයට වර්ණය විශේෂය ඇැගේ මේ මහපොලේ මල්පිපීම. මේ කාරණාවල් කෙරී ඔවු ඊත්‍රජා කරනවා රජුටිදී නිතරම කියනවා මහරජ මේනං ඒ කාන්තම්ම මනුෂ්‍ය කාන්තාවක් වෙන්න බේ. මේ යක්ක්ෂණයක් වෙන්නෙද කිරවා. ත රජු පිළිගත්ත නඒේවා. කොමර දරු ගැබ මෝරලා දරු ප්‍රසතිය ආසන්න කාලේද. රජුට කැරැල්ලක් මරදනය කරණ යන්න වුනා. ත රජු මාලිගාවෙන් සේනාව සහිත පිටත් වනාාම ඔයි කාලෙ තමයි ඇ දරු ප්‍රසෘතිය කළේ නාන තොටේදී. නමුත් බිහිවුනේ රුවෙක් ැටිය මස දල්ල ැටියට හැබේ මස්ස දැල්ල කෑලි පන්සිීකට කැඩුණා ඒ කෑලි පන්සීය දරුව පන්සියක් බවට පත් වනා ඉතින් නැ අරය අන්තපපුර ස්ත්‍රීම් මේ වෙලාබේ කතිකා කරගත්තා මේ ඇගේ සහහිටින්න ස්ත්‍රියවත් කැමැති කරවගෙන අපි මෑට කියම දරුවෙක් බිහිෝුණේ නේ මස දල්ලක් බිහිුුණේ කියලා ඒකම රජටත් කියම කිවවා හෙම කියල දැන්නරරි උපන්දරුවෝ මරන්න බෑන නිසා මොවුන් කරේව බෝතල් පන්සේකට දාලා ආරක්ෂිතව තියල රජ ෙන් පස්සදදි පොරුන් වෙච්ච විද්ධම ජ්ටකව්වා මහරජපිකවුවනේ මනු ශිස්ත්‍රයක් වෙන්න බෑ යක්ක්ෂණයක් කියලා උන්න තින් දරුව නම් ිහිවන න මස්්‍රර දැල්ලක්වු බිහිුණි. ොක්කොගම එකම කතාව නිසා රජුවක පිල්ලි අරගෙන. රජුයිදාම මහපදුම දේවියව මාලිගාවෙන් එලවනවා. තිං එලියට බැස්ස මහපදුම දේවිය තියනකොටමි ග අර ශරීරවර්ණය නැතිවුණ. ලස්සන ශරීරවර්ණය ඇතා ඇට අහිමි වුණ දුරුවර්ණ ශරීරයක් වුණා ටික කාලයක් යනකොට ඉරට මේ මහපොලේ මල් පිපෙනක අතර වුණා. නමු දවසක් රජතුමා නානකොට අ බෝතල්ලල දාල වැඩිච්ච දරුව පන්සේ දෙන රජනාන ගංතොට්ටට ඉහැලින් අර ස්ත්‍රරීන් ඉල්ල දැම්ම. තැම බෝතල් පන්සී ගඟව උඩෙඉන්දල පහලට එෙනවා සමන්නින් ඔය රජෙක් නානකොට රජුගේ ආරක්ෂාවට ඒ ගගේ ඇතුළිපවා ආරක්ෂිත දැලක් කෙලලා තියෙනවා. මකොද ගංගයටටිින් හතුරුවෙන්න පුළුවන් ඉළඟට කිමඹොලු වැනි සත්තු වෙන්න පුළුවන් ඒන් රජු ආරක්ෂා කරවන්න. අර දැලේ ඔය බෝතල් පන්සීය රැඳෙනවා. ඔය පෝතල් පන්සී ගංගාාවන් ගහගෙන පහලට එනකොට දෙවිවරු කරේමකක්ද මේ මහපදුම දේවේගෙල් අමයි කියලා සටහනක් දාපු තුන්ඩු කෑල්ලාර බෝතල් පන්සිය ඇතුලට දෙැම්ම. තිද මේ බෝතල් පන්සිීය දැලේ රැඳුනම ඒ බෝතල් බලනකොට දරුවෝ ඉතිං අර ස්ත්‍රීංගයා දහසෝනේ රජතුමාට දෙවිවරු දරුවයි වල කියලා කියන්න නොමුත් තුන්ඩු කැලිවලතියනො මේ මහපදදුම දේවේගගේ දරුව කියලා එතකොට සමයි රජුමේ පිළිබඳ හොල බලදදි රර්ණාවේ සත්‍ය සථාවය අවබෝධ කරගත්ත තිං ඒ වෙලාවිදිී රජතුමා නැවතත් මහා පදුම දේවීව හොයාගෙන මාලිගාවට ගෙන්න්නේවා. ඒ කාලෙ අඇය මමාලිගබාවෙන් පිටත්වෙෙලාගේ පනිසා යනනමන් නැතුව ඇබොම දුප්පත් ස්ත්‍රියයක් වාසය කරන මහළු කාන්තාවක් වාසය කරන නිවසක තමයි නවා තැගෙන හිතී. එක ෝමාමනෙ ජතුමා ඇයව පරාජ පෙරැහැරකින්ගිහිල්ල මාල්ලිගාවට එක්කරගෙනවා. අන්නේ එක්කරගෙනෙන දවසේ නැවතත් තර මහපොළොුවේ නිල් මහනේල්ව මල්පිපෙනක පටන්ගත්තා. ඊළඟට ඒවි තරටනිවී ඇගේ ශරීරවර්ණය තෑයට නැවත ලැබුණ බොහොම අලංකා රරිස්තයක් බවට පත් වනා මේ කතාව බොහොම දිග කොටසක් තියෙන්නේ නොවත් මට මෙතර කියන්න ඕනකම තිබුණි දැම මහපදුම දේවයටර යම් කාලයක් ශරීරවර්ණයයි මල්පිපවයි නතර වෙලා ඇට ඉන්න වෙලා නැවතත් ඒ දෙකම ලැබුණ පිුතුන අර පසේ බුදුරජාන් වහන්සේට මළ පෝජ කරලා නැවත ලබාගත්තු අකුසලය ඉන්න ඒ අඩුපාඩුව තමයි යට මේ කරමි විපාක දෙනකොට එ කුසලේ අකුසලෑ දෙක එකට එකතු වෙලා විපාක ලැබුණි. එතකොට අප පිහතුන් හිතන්ඩ පුුණ්්‍ය කරමයක් කරනකොට ඒ පුුණ්‍ය කරමී යම් අඩුපාඩුවක් තිබුණෝ. පිගතු ඒ අඩුපාඩුවත් අපිට අර පිනත් එකම එකතු වෙලාම තමයි විපා කල ැබෙන්නේ තැන් අදකාල සමහර අපි දැල තියෙනවා දැන් ඇතැම්දිනෙක් පිංකම් ඉවරුුණාම සුරාපානය කරනවා සමහරයින්න වහම ගෙවල්ලිෙම දානමාන පූජ කල හෙම කරනවා. එට සමහරයින්නවා පින්කම් වලට සම්බන්ධ වෙලා. ඒවයි බොහොම මේේ අයහපාත් ක්‍රියා කරන විෂම ක්‍රියා කරන ඉන්නවා සමහලට ඒ පින්කමට ලබෙන ආධාර මුදල් හෝරකම් කරන ඉන්නවා. ඒවගේ යිඉන්නවා ඉවැල් ලැබෙන බාහ් හරගන් කරන ඉන්නවා. ඒමත් ඉන්න ඇැ පින්ංකමට සම්බන්ධ වෙනවා. අරබගේ අකටයුතුකම් කරණය තින්නවා සමහරලාට පින්කං කරනමවාාවෙන් ඔය වගේ ලාබ ප්‍රයෝජන ලබනය තින්නවා. එවන බොහොම් භයානක කරම නොමුත් තර්මං. ඊට මිහා සඳහන් කරේ සමහරලාටර නොසල්ල කිලිමත්කම නිසා සිදු වෙනකුසල කරම සමහරයිග ඇතින් පින්කං කරද්දි වෙනවා. සහලාට සිතුවිලිවලින් අකුසල් වෙන්න පුළුවන් කායික ක්‍රියාවවල්වලින් අකුසල් වෙන්න පුොළුවවා වචනයෙන් කියන දේවල් නිසා කුසල් වෙන්න පුළුවන් දෙෙ මේ පින්කම කරන අත්තර. සමහරට මිනිසුරු බණිනවා ඒවා ගෙ දේවල් වෙනමන පිනතුී එතකොට දැන් ඔය කරන දේවල් අර පංකමත්්‍යකල් පිංකමින් ලබන පිනත්යෙක එකට මිශ්‍ර වෙලා තමයි තමන්ට විපාකයේ හැටියට ලැබෙන්නේ කෝදාහරණයක් තමඇර කුජ්ජුත්තුරා උපාසිකාව කලින් එක්තරා ජීවිතයක පසේ බුදුරජාන් වහන්සේ අටනාමකට පාතරාධාරක අටක් පූජ කරනවා පාතරාධාර කට පෝජ කරලා ඒ පින ඥාතියක ගිහිල අනුමෝදන් කරනවා හිතව තු එක අනුමෝදං කරනවා හැබැ මෙටන හිටිය එක පසේ බුදුරජාන් වහන්සේ නමක් උන්වහන්සේ කුදු ශරීරයක් තියෙන්නේ උන්සකි ශරීරය කුදුයි එතිින් ඒ පසේ බුදුරජාණන් වහන්සේ ඇවිදපු විදිිය මේ පිංකම් අනුමෝදන් කරද්දිී රඟපාලබන්නවා පින් අනුමෝධංකරදි රඟ පාලබෙන්වා ඇ විදපු විදිිය ඒ සමහරලාවට නොදන්නා කමනිසා කරා වෙන්න පුළුවන් හැබැයිඉති ඇ විපාක ලබන්නේ ඒකර පකුසල කර්ම ඇත්ත එක එක තුවෙච්ච කුසල කර්මයා කද ඇඒ ජීවිතේ ඒ පසේ බුදුරජාන් වහන්සට කරපු නින්දා පහසේ නිසා ඇ මේ ජීවිත උපන්ජීවිතේම කුදු ශරීරයක් ඇතුවී පපුදුවුණනි දෙමාවපියන්ගෙන් ලැබිච් න උත්තරාව වනට කට ඕනේ කුද්ජ ත්තරා කිය කුදු උත්තරා නිසා. නමුත් තර පාතරාධාරකටේ අනිසංසය ඇත්විපාක දුන්නා ො යට හොඳ මතක ශක්තියක් තියෙනවා පාතරාධාරක පෝජ කරනකොට ලැබෙන විශේෂ ආනිසංසයක් මේ හොඳ මතක ශක්තියක් ලැබෙන එක. එයට හොඳ මතක ශක්තියක් ලැබුණා. ඉතින් ඒ කරමේ නිසා පංහතුනි මේ ඇන් නිවන් දැක්ක භාගතුන් වහන්සේගේ අනුසාසනාවක් එකවරයි යහන්නේ එ ප්‍රථම වතාවම අනුශාසනාව ආරම්භිදල අවසානිදක්වාම හොට දරන්න පුළුවන්ගුණා. තිනෙ මතක ශක්තිය කොයි තරම් උසස්ද කියල කියන්නේ සාමාවතීන මග්‍රමහෙසිිකා ප්‍රධාන පන්සියක් කිස්ත්‍රීන්ට අනුශසනාව කරාම එ පන්සේ දෙනාම සෝවන් වෙනවා. නමුත්තර ඇයට කුදුසරීරයක් ලැබුණනි අර ඉදාර පිනත් එක් නොසලැකිලිමත් කමනිසා කරප කුසල කරම නිසා. එමනම් පිින්කමක්කදී නොසැලකිලිමත් භාාවයෙන් වෙන අකුසල් අර කරන පින්කමත් එක එකට එකතු වෙලා තමයි සසර විපාක ලැබෙන්නේ ඉනිසා පින්කං කරනකොට හැමම් තිස්සේම හිතරැකගන්න බලන්න. තමන් කයින් හැසරෙනකොට තමන් වචන ප්‍රකාශ කරද්දිී තමංගි සිතුවිලිවලදී ැ සමහරලාවට පින්කම්බලට සම්බන්ධ වෙන ගියාම ඒ තැන්වල ඉන්න අයගේ, යම්යාම අඩු පාඩු කන් නිසත් සහරලාට තමන්ගේ හිත්තල බොෝම වැරදි සිටිවිලි උපදින්න පොළවා. එක සහල්ලාට අවබෝධීං වෙන්නත් පුළන් අනවබෝධයග න්න පොල මොකද දකින දේ සමහරලාට දර්ශනය මාත්‍රරී අපට කියන්නේ බැනි වැරදී කියලා සමලට වැට හේතු තියෙන්න්න පොළවා. තින් ඒවා හොයල බලන්නවනං වටිනවා හැබැතින් හිතරැක ගන්න ඕන තවන්ට හොයි තරම් අඩුපාඩුවක් වුණා මොකද සංසාරයේ ගනදිනට කාරෙන නි තමන්. තමන්ගේ දූෂ හිතිං කරන කුසැලකර්ම තමන් අරන් යන්නේ. ප්‍රසන්න හිතිං කරන කුසල කරර්ම තමන් අරගෙනයනන්නේ. එකක ඒට තමන්ට තමයි ඒ වගකීම දරන්්ඩ වෙන්නේ. එක සාධහරණ වෙන්න පුළුවන් අසාධහරණ වෙන්න පුළුවන් නමුත් තමංගෙළඟ තමයි වගකීම් ටික තියෙන්නේ. හැබයි කර්මයයාත් එක් ගැටනව කියනකරන්න මේ කෙලෙස් එක ගැටනව කියනක රන්න හැටි හොඳ දෙයක් නෙමේ ය සමහරලට පින්කම් වලට සම්බන්ධ වෙන කොට. සමහරය ඒ තැන්වල අපිේහිතුම එකට එකුතුවෙලා එක්කෝ මන තමන්ගේ මොගර අඩු පාඩුවක් වෙනවා. එක්කෝ එත නන්න කෙනෙ කවුරටකෙන බනිනව තමන්ට එකට තමන් සිත් ඇව්ල ති කර ගන්නවා. අපිතුම ආමුදුර බැන්න්න කියලා. ති ප්‍රසිද්ධිය බැන්න කිලි හිතන්නක. කවරහෙ ප්‍රසිද්ය බැන්න කකිලි හිතන්නක ඒයගේ අඩු පාඩුක් වෙනවා තිෙම බනිි හොඳයි නෙේ හැපති අඩු පාඩු කන්න පෙන්නල දෙන්නවා නඒ වවසනක හොදයක් නෙවේ කෙනෙක් කන දෙයක් අඩු පාඩුවක් නං. ොසැල කිලිත් කමින් කරන දෙයක්න ඒව පෙන්න්නල දින ඒ වටි නම කල්්‍ය අනනිමිත්‍ර අධදහසින් ති නම තරගේ දේකතිී තමන්ගේ හිතවු ඇති වෙලා සමහට ඊළඟ දවසේ පන්සට පින්කවලට සම්බන්ධ වෙෙන් නැතිවන්න පොළුව සමහලට ඒ කාරණාව නිසා දොස් කියන වෙන්න පුළුව ඉතිං එටකොට පාඩුව කාටද තමන්ට එක පාඩුවතියනෙ තමන්ට පින්හතුට පින්කමකට සම්බන්ධ වීමී ලාබේතිීන තමන්ට. ිටතු හොඳ සම්මාධත්තිික පින්ංකමක් කරෙනවන ඒ පින්කම සම්මාධිත්තිකනං එපින්කම හොඳයි නං අපි පින්හතුන් යම් තැනකින් ආරංචයක් කාවනං තමන්ම උන්ද වෙලා හොයලබල්ල එකට සම්බන්දධ වෙන්න එක මගහරින්නේ පමුකද සමහර වෙලාවට කවුද දන්නේ ඒ පින්ංකම කරන්නල ඒ පින්කමද අපේ ජීවිතය කර නන්තිම පින්කම කියලා අපි දන්නේ නේ හොේ ඒ පින්කම වෙන්න පුළුවන් අපි ජීවිතය කර න්තිම පින්කම කහෞදු දන්නේ අදේ පින්කමට සම්බන්ධ වෙලා හිට මැරේදේ කියලා. ඇති සම්බන්ධ නෝන නම් පාඩුවක්නි. බොද මරණයගෙන අපිට එමි ස්තීර තීරණවලටඉන්න බෑනි අහවල් දවස මැරණෙනවා මැරණ දවස අපපිදන්න හිමනේනෙ. එනිසා හොඳ පිංකම සම්මාධිත්තිික පින්කම තමන්ට කොහිංහරි ආරංචයක් ලැබුණනෝත් තමන් නන්දු වෙලයි පින්කමට සම්බන්ධ වෙන්න. එක සමහරලාවට තමන්ට එත්තනට ගිල්ලා. බෞතික වශයෙන් මූල්ලි මේ වශෙන් දායක වෙන්නේ බැරිවෙන්න පුුවන් හැබයි එඉතනට ගියොත් පාඩුවක් පෙන්දිිනේ. මොකදර දාන ගෙදරකට යන්න අතපෙන්න අතදිගු කරල පාරපෙන්න්නපු කෙනත් පින් ඔතුනනි දෙව්ලව ඉපදුනා නං ඉතින් අපි එතනට ගිහි ලැ පින් තුනි මේ ධානිි ශාලාවේ භාජිනයක් අතිං ඇල්ලුවත් පින් සිද්ධ වෙන වනි. අනුන්ගේ දානයක් බෙදුවත් පින් සිද්ධ වෙනවනි ඒතනට ගහිල්ලා දෑද් දෙක ැඳගෙන පැත්කට වෙල එන්න එක නෙවේ තමන් නුවන පාවිච්ි කරලා ඒයින්න පිරිසගෙන් උපදෙස් ලබාගෙන එතනට ගිහිල්ලා මම මිතනටැඇවිල්ලා මගින් උප්‍රම ප්‍රයෝජනය මම ගත්තා කියන සංඥාව හිතට එන විදියට තමන් එතන වැඩ කරන්න මොද විහෙස තරට තමයි තමන්ට පින ලැබෙන්න්නේ තිනඒ වෙයි අවච්චයක්ක් කියල හිතන්න පුලුවන් මට ලැබච්. විහෙස වෙලා පින්කමට සම්බදධ වෙනවා ඉ. ඒක තමන්ට මගහැරුුණොතින් එක ලොකු පාඩුව ඉති එනිසා ඒට අපි පින්වතුන් හැමතිස්සම අර යහපත් සිතු විල හොඳ පැත්ති සිතු විලි හැමතිස්සේ හිතතුළ උපබ ගන්න දැන් පින්කමට සම්න්ධව වෙන ගඩු පාඩුකන් තියෙන පුළුවන් දායක වනෑ ගැඩු පාඩුකන් තියෙන පුොල මොකද පින්වතුන් එක දෙයක් හිතන අපි මේ යන්නේ රහතන් වහන්සේලා එක්කන වෙ මේ ගමන සියලු කෙලෙස් නසපු පිරිසක් එක මේ ගමන යන්නේ ඔබ මම වගේම පෘතගජන්න කෙලෙස් තියන පිරිසක් එක මේ ගමන යන්න එතකොට ඉවැනි පිරිසග ගිය තින් අඩුපාඩුකං වෙන්න පුළුවන් එක මගින් වෙන්නත් පුළුවන් ඔබෙෙන් වෙන්නත් පුළුවන් අපි හැමදිනාගම වෙන්න පුළුවන්. එනිසා පිංකමට සම්බන්ධවෙන්නකොට ඒව ඉවසන්න ඒ කාරණ ඉවසන්න තොට තමන් එතනට ගිහිල්ලා ඒ පින්කම කරන පිරිස ඒ සඳහා විිහෙස වෙන්න කොහොමද ඒ සඳහක් ඇැපවෙන්න කොමදව බලලා ඒ අගේ උපදෙස් ලබාගෙන සම්බන්ධ වෙනෙමනත තමයි යම්කිසි කෙනෙක් සම්බන්ධ කරගන්න වන මඟර නිතරම කියනව පින්කම්වලට දායක කරගත්ති පුළුවන් තරං මේ සම්මාධිත්තින්න පිරිසක් සම්බන්ධ කරගන්න භාගතුන් හන්සගේ වච්චනය අදහන පිටකෙන් කරුණක් කිව්ෝත් එකට විරුද්ධ නොවෙන පිරිස පුළුවන් තරන් සම්බන්ධ කරගන්න බලන්න මොකද එක තමට මෙලොවටත් ලාබයක් සසරටත්ලාබයක් මෙලෝට තින ලාබය තමයි තමන්ට පින්කමට ඕවුන්ගේ බාධාවක් නැතු පින්කම කරගන්න කොළවා. ඉළඟට අනිත්ලාබේ තමයි සසරට වෙන අපිතු මිත්‍ය දුෂ්ටික කෙනෙම්බඳුනොත් ඉතිං ඒයාලාම බට සංසාාර ලැබෙන පුළුවන් හැබැ මි්‍යාදෘෂ්ටි නැති කරගෙන නෙම පින්කම කරේ එකත්තෙක්ක එතොට සංසාර පිණි විපාක ලැබෙන්නේ ඒ නනාටාර වයි මිත්‍යයා දුෘෂ්ටියත් බලවත් කරගෙන ඉතිං එනිසා පින්කම්වලට පිරිස සම්බන්ධ කරගනිදි පුොළුවන් තරන් සම්මාධිත්තිික පිරිස සම්බන්ධ කරගන්න බලන්න එතන සම්බන්ධ කරගන්න කොට සම්බන්ධ වෙේද්දිී අරඩුපාඩුකං හිතන්න එපා මං එකට උදාහරණයක් මංහිතන පෞගි දවසකත් මං කිීව්වා එකන අපි හිතමු දැන් ඔබ වැඩට යනවා සමහරලාට වැඩපලේදී ඒ ප්‍රධහනීංගෙන්ං එමනතැ සේවකයංගිං තමන්ට අසාධහරණකං වෙන්න පුළුව ඒතැංවලින් තමන්ගේ හිත රිදන දේවල් වෙන්න පුළුවන් සිදත්්‍ය ොුවවෙන්න ොුව අදදවසේ වැඩට ගිහිල්ල එහෙම සිත්්්‍යවලින් ගෙදරෙන ඕබ හෙටත් වැඩට යනවනේ. අනිදදත් යනවනි සමානට හිට එනද දෙකේීමත් එහෙම සිදත්්‍යැවුලින් එන්න පොළුව. ඊළඟ දවසෙත් වැඩට යනවනි. එතකොට අපේ පංවතු අර තමන්ට හිතට බරක්වෙන දේවල් ඉවසගෙන යන්නේ ඒවට කැමති නිසා නෙවේ. ඒ ප්‍රධහනීගෙන් ලැබෙන බලපෑම් සේවකයන්ගෙන් වෙන තාඩන පීදන ඒ බලපෑම් ඉවසගෙන යන්නේවට කැමැත්තින්නේ වේ. යට බොහොම අකමැති නමුත් යන්නන්නේ යැයි දන මේ රස්සාාවනැතිවුත්මට ජීවත්තන විද්‍යයක් නෑ. නම්. අර රස්සාවෙෙන් ලැබෙන වැටුප පිළි බඳවතියන්න කැමැත්ත නිසා තමයි. වැඩට යන්න අර වීවසගෙන. එතකොට වැටුප කියන කාරණාවේ වටිනකම දන්න නිසා තමයි නරවා ඉවසන්නේ? ඊට වඩා කැමැත්තක් තියෙන්න්න ඕන පිනට පින කියන කාරණාව පිළිබඳව ඔය මුදල් කියන කාරණාවට වඩා හිත තියෙනවනම් අරහැමදේම් ඉවසඳවා ඉවසගෙන පින කරගන්නවා මොද පින්කම් කරනු කොට පින්වොතුන හරියට බාධකිෙනවා සමහරලට මට හිතෙනවා භාග්‍යතුන් වහන්සේ ඒ බාධාවල්ල අපට ඉතුරු කරන්න ඇත්තිේ අපේ දියුණු කරගන්න ඕන දවල් තියෙන් ඕන නිසා කියලා. දෙ අපේ මහබෝසතන් වහන්සේ පින්හොතලි සංසාරයේ පිංකරද්දි සමහර ජීවිත වල ද උන්හසේ අතිශීම දුප්ප ජීවිත ලැබුවී එටොට දෙවිවරු ඇවිල්ලයා බොහෝජීවිතවල ධනේගෙනල දුන්නේනේ මේ මහබෝසතන් වහන්සේ පාරමි දම්පුරනැනනි විවරන් ලබපු. එහෙම ධනේගෙනල්ල දුන්නේින්නේේ. මොකද දැන් කල්්‍යානමිත්‍රියෝ සත්පුරුෂියෝ ආරයන් වහන්සේලා සම්මාධිට්ඨිකයන් වහන්සේලා මතකතියන්න අපේ මේ සසරට උදව් කරන්නේ අපේ කැමැත්තට නෙවි අපේ ප්‍රයෝජනයට මගේ කැමැත්තට නෙවෙයි උන්වහන්සේලා උදව් කරන්නේ මගේ ප්‍රයෝජනයට උහන්සල උදව් කරන්නේ එතට ප්‍රයෝජනය කියල කියන්නේ සමහරලාට ම කැමති නෙවිට පුළුව උන්වහන්සේලා මට උදව් කරන විදියටට මං අකමැති වෙන්න පොළවා හැබැයි මතකතියාගන්ඩ ඒ අකමැතිදී තමයි මගේ දියුණුව ැ මහා බෝසතන් වහන්සේ පාරමිතා පුරද්දී විවිධ ජීවිතවල මහාබාධක ඇතිවෙලා තියනවා මාරයම කොච්චර බාධ කරා සමහරලාවටම මේ යුදුන් ගණන් දුර වඩිනවා පයින් බෝසතන් වහන්සේ සමර ජීවිතවල අතිශම දුප්පත් රිියයට වෙහෙසේෙනවා ධන ඕපයෙන්න්න නමුත් ඒ හැම්ම දෙයක්ම උන්නහන්සේ ඒ විදියට කරපුනිසා තමයි උණහසේගේ පාරමිතා බලවත්තුනි නැන් කෙනෙකොට මල්වට්ටියයක් කඩලා හදලා එක අදක අධධිකට දෙනවට වඩාපින්වතුනි ලොක ප්‍රයෝජනයක් තියෙනවනේ තමම්ම වට්ටියක් වාගෙන, තමම්ම මල්ගස් ළඟට ගේල තමම්ම මල්ටික කඩාගෙන, තම මේවා දෝනය කරලා තමන් මේවා ලංකාරලෙස මල්වට්ටියේ තැන්පත් කරලා, තමන්ගේ දෑතිම්ම ගීල පූජකරවොත් පංහුත්න අර මල්වට්ිය දීල පූජ කරපයකට වඩා අනිසංසේ වැඩිනේ. ජන්න එහෙම තමයි ආරන් වහන්සේ ලබොට උදව කරන්නේ. අපි ප්‍රයෝජනයට. ඉති නිසා සමහාර බාධාවල් පින්තුන අපට පින්කමකට එන්නෙම, ඒ බාධාව තුළින් තමයි අපේ සංසාරයේ දියුණුවක් ලබන්නේ හැබ ඒ තේරුම් කරගන්න සද්ධහවත්තියෙන්න්න ඕන දෙර එක වනගත වෙලා කමටානක් ලබාගෙන භාාවනකරපු භික්ෂූන් වහන්සේ තෙරින් භික්ෂුවක් කොටියක් කරගෙන යනවනේ කන් භාවනා කරන භික්‍ෂුවක් කොටියේ කරගෙන යනවා කොටියා කන්දූඩට ගිහිල්ලා තැමේ හාමුදුරුව කන්න හදන කොට හාමුතුරු කල්පනා කරනවා මේ කැලේට භහාවනා කරන්න එන්න කමටහනදුේ භා්‍යතුන් වහන්සේ. එඩම් භාගිවතුන් වහන්සේ මටමී වන්න හානිය නොදැක්ක වෙන්න බෑ. භාගතු වහන්සේ හාණනිය දැක්කා. භාග්‍යතුන් වහන්සේ මහානිය දැක දැකත් මෙිතනට එන්න කියල මට අවසරදු නි එකකමට හනදුන්නේ එනං මේ විපත්තිය ඇතුළේ තමයි මගේ විමුක්තිය තියෙන ඇත්ති. අන්න ඒ සද්ධාව, උනහන්සේ වීරයක් බවට පත් කරගෙන ඒ ශරීර උපාදාන අත හැරලා උනන්සේ විදර්ශන වඩන පටන් ගත්තා උන්න්නහන්සේගේ ශරීරයේ කොටයා දෙපතුලේ ඉඳලා මේ ගොබ්මසර ළඟටෙනකං කාගෙන එනකොට උන්වහන්සේ සෝවාන් පලේ සාක්ෂාත් කරගත්තා ගොප්මස ලළඟඉදල ධනිහිස ළඟටෙනකොට කාගෙන එනකොට උහන්සේ සකදාගම්මි පලේ සාක්ෂාත් කරගත්තා නාබී ළඟට කාගෙන එනකොට අනාගාමි පලේ සාක්ෂාත් කරගත්තා දමාන්සේ ළඟට ටෙනෙකොට උන්හන්සේ අරහත් පලේ සාක්ෂාත් කරගත්තා බලන්න පින්ගතුන ඒ සද්ධහාව උන්න්නහන්සේ කොයිතර මුසස් තැනකට අරගෙන ගියාද. තන්සේ පිරුණන් පෑවේ අරහත් පලඇත් ලබාගද අන්නේ සද්දහවට හැම විලාවකම තියෙනුන කිසිීමම පින්කමක්කදී හැබේ මතක තියාගන්න මේ මිත්‍යා දුෘෂ්ටික පින්කම් කරක් දෙනවේ හරීවිදියට සම්මාධිතිිකව පින්කමක් කරදදී ඒ වෙන බාධාවල් වලදී තමන් හිත ශක්තිමත් කරගන්න භාග්‍යතුන් වහන්සේ මේ බාධ මටි ඉතුරු කරේ මේ බාධාව ඇතුළත මගේ වැඩෙන වීරයක් ඇති බෝසතන් වහන්සේව ශාන්තිවාදී ජාතකයේදී කලාබ රජතුමාගේ උප දෙෙසින් වදකයා උන්න්නවහන්සේගේ අතපයි කපත්ද්දී ම සක්වල බල්වල කොච්චර දෙවර ්‍රක්ම බලාගී නැද. අතපයි කපද්දී මේ අතපයි වෙං වෙන්නම කපද්දී. එ අනු ග්‍රහැක් ලෙබොන් නැති. ඉති උන්වහන්සේටත් පුළුවන් ශක්තියත් තියෙනවනේ උන්වහන්සේ කොයේ තරම් වීරවන්තයෙද්ද කියලා කියන්නේ. ශක්තිවන්තයෙද්ද කියන්නේ. රජු විනාස වේවා කියලා? ඇහි පිය ගැහුවොත් න අපි ඇහිපිය ගහනවන ඇස් දෙක පියඔෝුන් වෙන කොට හිතුවොත් ඇස් දෙකරන කොට විනාස වෙලයිවරේ. රජුනවින් මොළු රටම විනාස කරන්න පුළුවන්. උන්හන්සේ ට අධිෂ්ඨාන කරලා. ති සේනාධිපත්තුම ඇවිල්ලා බෝසතන් වහන්සට කියනවා තාපසතුමන ඔබහන්සට මේ හානියක් කළේ රජු. වදකයා පවා මේ තත්වයට පත් කළේ රජු. ස්වාමීනී මේ රටවේසි උබහන්සිට විරුද්ධ නේනෑ එනිසා රජජු විත්තරක් විනාශවෙන්න ප්‍රාර්ථනා කරන කේවා. සේනා දෙපතිතුමා දන්නවා තාපසවරයකොගෙ තියෙන බලය. එනිසායි සේනාබතිතුමා රට විනාසකරයිෙන බයට තමයි තාපසතු මා විල් අරබ ල්ලිමක්ල. ගද තාපසතුමා බැරි විලාවක්කත් අධිෂ්ඨාන කරානං මේ රටම විනාසවේවා කියලා එක ෂනයෙන් විනාසවෙලා යනවා. නත් බෝසතන් වහන්සේ කියන්නේ රටවත් රජුවත් විනාශ නොවේවා කියලා. අන්නේ ප්‍රාර්ථනාවේ අනුහසින් කලාබු රයුතුමාට බෝසතාානන් වහන්සසිකි දිනිද දෙක නොපෙනනෙන දුරටයනකම් විතරයි. උන්නහස කලාබුරයිතුම ආරක්ෂිතව යන්න ොළුවන් කමක් ලැබුණ දෙනෙත් දෙක නොපෙරෙන මයිමට ගියපු ගමන් ඊළං ගඩිය ඇති අද්දී මේ මහපොලෝ දෙ බැෑ වෙලා පන්න පිටිං අවී සිිට දෙගෙන යන්න ති ඒවගේ උන්වහන්සේ පිවතුන එදා උන්න්නහන්සගේ ශරීරයේ කපද්දි වසුවයි ඒතමයි උවහන්සගේ ශාන්තීව මේ ශාන්තිය පිරීමේ පාරමිතාවර ඉ රජු අතපයක පත්දේ නියෝග කරද්දී පළවෙනි නියෝගේම පුළුවන්න උන්වහන්සේරත් බේරෙන පුළුවන් දෙවියන්ටත් බේරන්න පුළුවන් නමුොත හීමම නොන මොක් නිසාදඒ පාරමිතාව සම්පූර්ණ කරගන්න ඕ නිසා. ඉනිසා යහ පද්දේ කරනකොට මොන්න බාධ බාවත් හිත සැලෙන් නිපා නොකද ඒකත් සද්ධහවිෙන් හිතන්නේ. මීදී පවා මට ලැබුණේ මගේ සංසාරයට අනු ග්‍රහ කරගන්න අනුකම්පාාවී. ආන් එහෙම යහපත් පිදිර ඉදවල් පවහිතන්න. එස පින්කමකදී පින්ගොතුනී. කිසි විටකදී තමන්ගේ අප පිරිසිද කායවක් මනෝකර මැතිකරගන්න එපා. ආරම්බිදලාම අවසානයේ දක්වාම සිදු සිතුවිලි උදවගෙන ඉන්න හැමත් දෙයක් දිහාම ඉවසීමෙන් බලන්න හැබැයි මතකතියාගණඩ තමන් යම් කිසි අඩුපාඩුවක් දකිනකොට ඒ එක තමන් ගඩුපාඩුවක් වෙන්න පුළුව සමහලටික තමන් ගඩුපාඩුවක් වෙන්න පුළුවන් ඒකත් බලන්න ඕන මේදේෝ උනේ මගේ අඩුපාඩුවක් නිසාද මෙහෙමදයක් සිද්ධ නේ මගේ වරදක් නිසාද ඒත් බලන්න නොනුකද එහෙම නෝනෝ තමන් නිවැරදී කියන තැන ඉඳගෙන කටයුතු කරන්න ග ඒකත් තමන්ට අයහපතක් පිණි සේහහිතුවෙනවා කොහෝමෝනත් හැම දේකදම හිත සකස් කරගන්න එක තමයි පින්හතුන වටින්නේ කද නැත්තං අපි මේ යන ගමනි අපි කරන දේවල්වල හරි ප්‍රතිඵාල පිංවතුනි අපට සමහරලාට නල බෙන පොළවා. සමහර ජීවිත වලද අපට ඒ කරගන්න පින බොම නපුරු විදියට විපා ක ලැබෙන පොළවා. සමහරලාවට බොම රලු රජෙක්වෙන්න පොළවා. මිනිසු මරන්න අනුබල දෙන මිනිසු විනාස කරවන එහෙම රජයෙක් වෙන්න පොළවා. ඒම නැතා යම් කිසි ංවිධානයක ප්‍රධානියෙක් වවෙන්න ොලන් මිනිසුන්ටා අනර්ථතය කරන සමහරට දක්ෂ හෝරෙක් වෙන්න බොළවා ඉතිගේ පින තමයිවට පින්හතුනයට විපාක ලැබෙන්න්නේ හැයි පතුනී ගොඩා කලාවට ඔය මගේ හිතින අදහසක්ම මේ කියන්නේ දැන් සමහරයට ලැබිච්ච පින බොම වැරදිවිද්‍යටන භාවිතා කරන්නේ එ මට විලාවකට හිතනවාර සමහරය පින්කං කරනකොට මේ මෝහ සහගත සිතුවිලි මුල් කරගෙන පින්කං කරනවා සමහරලාට සමහරයගේ පින්කම්බල සමහර අංග තියෙනවා ඉව දැක්කම තිේරනොමීක මෝහ සහගතයි කියලා එ සමහරංග එටට මෝහ සහගත්ත කොටස තමන්ගේ පිනට බාධවා මටහිතන සමහරලාවටයඇදැන් එ පින කරගත්තු කෙනා ඊළඟ ජීවිතයේ උසස්තැනක උපදිනකොට. අර ප්‍රඥ්ඥාව අඩුවෙලා උපදින්න පුළුවවා සමහරලට සම්මාධදිිට්ටික පැත්තට තියන ප්‍රඥාව අඩු වෙන්න පුොළුවන්. ට හෙමුණයි පස්සෙදී තමන් අර විපාකදින පින තවත් සංසාරයට උපකාරයක් වෙන විදිට භාවිතන් නොවෙන්න පුළුවවා. . නිසා මිනිේ කාරණාවල් හැමතිස්සේම හිතන්න පින්කං කරද්දී. මං අත්දේශනාව පුරාවටම මතක් කළේ පින්කං කරනකොට අපේ පින්වතුන් මේ සැලකිලිමත්යෙන්නුන කාරණා භාගතුන් වහන්සේ ගණු ශාසනාවට අනුවද මංේදේ කරන්නේ. ත පින්කම මම කරන විදය සම්මාධිත්තිිකද. ඉළඟට ඒ පින්කම තුළදී මගේ කායවාක් මනෝ කර්ම මම හොඳ විද්‍යකටද භාවිතා කරන්නේ. ම නරක විදිර භාවිතා කරන්නේ නැද්ද අන්ගේ කාරණාවල් පෙන්හතුනනි හිතල බලන්න. ත්‍ර බාධාවක් කමුුවේ මම කොහොමද හිත සකස් කරගන්නේ. ඒවත් හිතල බලන්න. මනර දෞසක අප පෙන්හතුට මතක්කරණර ශක්‍රදිවියන් මගමානව කැවෙලා ඉන්දද කරපු පින. යාලෝ තිස් තුන්දනෙ එක එකෙකේතේ එකතු වෙලා. මච්චලා කියන ගමයේ සියලු කටියයුතු කරගෙන යනකොට. මංමාව තැල දොළොවල් ව්‍යව්පොකුණු මේවා පිරිසුදු කරගෙන මේ මංමවා හදාගෙන පාලං හදාගෙන ලිං කපාගෙන මේමසක් කරගෙන යනකොට ඒ ගම් ප්‍රධානයාගේෙන් බාධාවක්කාවනි ඔහුගේ කාරණාව ෙටු කරගණ බෙරිවේචි නිසා රජට ගහිල කේලවකිව්වා රජුමකදකරේ විමසන්න බලන තු තිස්තුන්දිනාමගෙනල්ලා හිස්සවිතර කඩට මතු වෙනසේ ො යටට යට කරලා රාජපුරෂයන්ට අ අනුබලදුන්නා ඇතා ලවා පාගල මරවන්න කියලා. මගමානවකයා තමන් ගයාලුවන්ට පොකොද කිීවී. අපි ච්චර කාලයක් කර හොඳ වැඩ. අපි කිසිම නරකක් කරේනෑ එක සතතියයි. අපි හැමදිනාම ගම්ප්‍රධහනයටත් අපි මරවන්න අවසරදුණු රජුටත් දැන් තවට්ටිකින් අපි මරන්නේනෑ. ඇතාටත් මෛත්‍රී කරම කිව්වා. බලනක පින්හතුන ඔවුන් සංසාරේගැෙන කොයි තරම් විමසසිලිමත් වැඩ කරපු ිර සසද. හිත කොහොම සකස් කරගෙන තියෙනවා දෙේ අය. ඒවෙලා බලන්නකෝ ඒ සිතුවිල්ල උපදවගත්තු විදිියඒ බාධාවහමුයි තමන්ට තැන් මරණය ඔරුම කරපු සියල්ලෝටම මෛත්‍රී කරනවා. ති මම කියන්න අන්නේ ඒ වගේ වීරවන්තේක් ශක්තිවන්තෙක් බවට අපි පත්වෙන් ඕනෑ අපේ හිත තින් එහෙම මෛත්‍රී කරද්දී ඒ ජීවිතයේ මේක විපාකෙල් ලැබුණා ැයි එහම බලාපොරොත්තුෙන් නෙවේ මගමානවකය මෛත්‍රී කරන පටන් ගත්ත නමුත් ඒ මෛත්‍රී අනුසාසියෙන් ඒ විපාකෙල් ලැබුණ ඉති අන්තිමටම පංහතුනී රජු මගමානවකය නිවැරදී කියලා තේරුම් අරගෙන සියල්ලෝම නිදහස් කරා නිදහස් කරා විතරක් නෙවේ ඇත්තකොත්තෑගි කළ කෝටි ගානක් ධනයත් වන්න හොඳ වැඩ කරනකොට සමහරයට එන බාධාවල් වලදී හිටින් වැටින්න හොඳනෑ මොක දේවා ශක්තිමත්ව දරාගෙනේ ගමන යන්න මගේ කාන්ත මිශාස කරන වරගන්නපා දූෂයි සිතුවිල උපදබගන්නපා ආන එෙහිම ඉදික් කරන්න වැෑයම් කරන්න තිං අන්නේ කාරණ වල්ටික අපේ පින්වතුන් හිතට අරගෙන න වස්තුම් මාසි පොළුවන් තරං සංසාරයට උපකාර කරගන්න පොළුවන් කුසල් වඩාගන්න දන්දින්න සිල්රකින්න ඉළඟට බනාහන්න වස් සමාදන් එලා එන්න මහා සංගරත්නයට සිව්පසින් සංග්‍රහ කරන්්ඩ මසිියල්ල අභි විිහතුන් කරගෙන තමන්ගි සංසාරයේහි දියුණු වෙනුවෙන් තමන් කටයුතු කරගන්න. මතකතියාගන්ඩ සසර අප යනකොට යන්නේ. අපි ඔක්කෝම තනී. මේ කවු අත් අපි සසර අතර මංගෙනකොට බේරගන්නන්නේ. අපේ සසර රැකගන්න ඕන අපි එනිසා. තමන්ගේ සංසාරයේ රැකගන්න. තමන් පොළුවන් තරන් බෙහෙස මහන්සේ වෙලා කටයුතු කරන්න. තිං එසේ අවබෝධීන් සසරට උපකාරයක් කරගන පුළුවන් වෙන විදිහයට හිත රැකගෙන සැලකිල්ලෙෙන් සම්මාධත්තිික පින් පුරාගන්න. පින් උතුන් හැමදිනාටම මේ උතුම්මූ සද්ධර්මදාානය උපකාරවෙයිවා කෙන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත්කරනවා. ද මන දවස මවතුන්ම සද්ධර්ම දේශනාවවිදයට මුළු මහත් ලෝකයාට මහත් අනු කම්පාාවෙන් සනිවේදනය කරලා. රැස්කරගතු සීලුම පින්ි මේ වෙලාවේ විශේෂයෙන්ම නෙත්නාලෙ කාවේ සභාපතිතුමන්ට සාමාන ධිකාරතුමන්ට කාರරිමල් ලෙප පින් අ හැම දිනාටමත් අපි පින් සිතිං අනු ෝදැන් කරමු. ඕන් හැමදි නා සිදු කරග න ලබන. සම්බුද සාහසන ච්චිර පැත්ම වෙනුවෙන් කරන මහාසාසනිික ව්‍යයාමිය බොහෝකාලයක් කරගෙනයන්ඩ ශක්තිය දහිරිය සැලසේවා කියලා අපි මේවෙලාවේ සෙත් ප්‍රාර්ථනා කල්ලා ආශිරවාදය කරනවා ඒවගේ රැස්කරතු සියලුම පින්දධර්ම ශාවක පින් අත් හැමදිනනාටම දඩුවක් නැතුවනු මෝදැන් වේවා ඔබා පැහැමදිනාටම කෙටිම කාල්ලයකින් පහසුමාකාරීෙන් සුකසාහගත ප්‍රතිපදවිෙන් උතුම් චතුරාරෙ සතති ධර්ම අවබෝධ කරගන්නට නි උදාර කුසලානි සංසධර්මිය පාරමි ධර්මයක්ම වේවායි සාධ සාධෝ සාධෝ කිය రాාර්ථනා කරගමු ආකා සට්ටහා චබුම්මට්ටහා දේවානාගා ම හිද්දිිකා පුഞഞන්තන් අනුමෝදිත්වා චිරන්රකන්තු සම්මා සම්බුද්ධ සාසනං චරන්රක්खන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සා